ජෙසුපිටයි සුන්දර උදෑසනක්. ඉතින් අදත් අපි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අවදි වෙලා ඉන්නවා. ඉතින් ශ්‍රී වචනයත් එක්ක උන්වහන්සේගේ ගැඹුරු හදවතේ අපතුල තිබෙනව සියලුම උන්වහන්සේගේ ආශාවන් අපතුල අපෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන අපේ වගකීම් අපිට මතක් කර දෙමින් උන්වහන්සේගේ දිගපළල ආදරය උන්වහන්සේගේ ගැඹුරු හදවත අපිට පෙන්වන විනාඩි කීපය තමයි මේ උදෑසන ශ්‍රී වචනය. ඉතින් ආදර දුවේ පුතේ අදත් අපි ස්වාමීන් වහන්සේගේ වචනයත් එක්ක අපේ ජීවිත සංසන්දනය කරන්නට යනවා. ඉතින් අද බොහෝ කිතුණුවන් හිතාගෙන ඉන්නවා, ක්‍රිස්තියානි අය බොහෝ අය හිතාගෙන ඉන්නවා කිතුණුවන්ට පීඩා තියෙන්න බෑ. කිතුණුවා කියන්නේ ආශිර්වාද ජීවිතයක් පමණක්ම ගත කරන කණ්ඩායමක් කියලා. ඉතින් ඒකට හේතුව වැරදි ගුරුවරු. වැරදි ගුරුවරු උගන්වන්න ලෙහෙසි, උගන්නපු බොරු අයින් කරන්න හරිම අමාරුයි. ඉතින් ඒකට මම අද ඔබට කතා කරන්නට යනවා අලුත් ගිවිසුමේ යෝධයා ශුද්ධෝ පහලුතුමා නේද? ඔහු තමයි අලුත් ගිවිසුම පිළිබඳ අපිට ඉන්න යෝධයා. ඒ විතරක් නෙවෙයි, ඔහු තමයි වැඩිම නේද සභාවන්ට ලිපි ලිව්වේ. ඉතින් ඔහු තමයි සභාවක් තුළ කෙසේද ගමන් කළ යුත්තේ. සභාවක් කියන්නේ කවුද? සේවකයෙක් කියන්නේ කවුද? ඇදලිවන්තයෙක් කියන්නේ කවුද? ස්වාමි පුරුෂයෙක් කවුද? භාර්යාවක් කවුද? දරුවෙක් කියන්නේ කවුද? මේ හැම දෙයක්ම ඉතාමත් පැහැදිලිව ශුද්ධාත්මානුභාවයෙන් පූර්ණව ලිපි ලිව් එකම බලවන්තයා. ඉතින් ශුද්ධෝ පාරුතුමා මෙන්න මෙහෙම කතාවක් කියනවා. දෙක කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 8 වගන්ති සිට මං කියවන්න යනවා. ඉතින් ගොඩාක් අය කියනවනේ කිතුණුවෙක් නම් ජේසුස් වහන්සේව පිළිගත් කෙනෙක් නම් පීඩාව තියෙන්න බෑ, ආශිර්වාදය විතරයි, යහනවාන විතරයි, රත්තරන් විතරයි, ප්‍රීතිය විතරයි, මේ ගැන්වීම් තියෙනවා. ඉතින් අද ශුද්ධෝ පාවලුතුමා අපිට දිගහැර පෙන්වන ලිපිය අපි බලන්නනවා කොරින්ති සභාවට. 2 කොරින්ති 1:8 මං කියවනවා, අහගන්න. එබැවින් සහෝදරයනි, ආසියාවේදී අපට පැමිණි පීඩාව ගැන නුඹලා නොදැන සිටිනවාට නොකමැත්තෙමුව. පාවලුතුමා කියනවා ආසියාවේදී ශුද්ධෝ පාවලුතුමාලට පීඩාවක් ආවලු. පීඩාවක්. ඉතින් ඒ පීඩාව මොන වගේ පීඩාවක්ද කියලා ශුද්ධෝ පාවලුතුමාම දිගහැරපානවා. බලන්න, එනම් ජීවිතය ගැන පවා අපට බලාපොරොත්තුවක් නැති තරමට. ඒ කියන්නේ ශුද්ධෝ පාවලුතුමා කියනවා මේ අපොස්තුලරෙක් ශුද්ධෝ පාවලුතුමා කියනවා ඒ ආසියාවේදී අපිට ආව පීඩාව, හරිද, අපේ කියන්නේ කියදෙම කියනවා ජීවිතය පවා අපිට බලාපොරොත්තුවක් නැති තරමටම පීඩාව ආවා. හරිද? ඊටසේ අන්තිමට කියන බලන්න, උසුලන්න බැරි පමණ අප පිටට බර පැමිණූ බවය. හොඳට කියවන්න මේ 8 පදය. උසුලන්න බැරි බරක් ආවා. ජීවිතය පවා බේරෙයි දෝ කියලා බයෙන් හිටියා. ඔබ දන්නවා මිනිස්සෙක්ට උහුලන්න පුළුවන් බරක් තියෙනවා නේද? ඒක ඒ බර ජීවිත බර වේවා, ඒ බර ඕනම බරක් වේවා මිනිස්සෙට, දැන් ඔබගේ අතට නේද? මම දුන්නොත් එම කිලෝ 10ක විතර පඩියක්. ඔබට ඒක උසුලන් ඉන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඊට වඩා ගියොත් මොකද වෙන්නේ? ඒක ඇදගෙන වැටෙනවා, බිමට වැටෙනවා, අත පණ නැති වෙයි නේද? අන්න ඒ වගේ මෙතන ශුද්ධෝ පාවලුතුමා කියනවා මේ ජීවිතය පවා නැති වෙයි දෝ කියන එක, يعني විශ්වාසය නැති වෙන තරමට උසුලන්න බැරි. ඒ කියන්නේ අදෘද පුතේ මිනිස්සෙට යම්කිසි බරක් තිබෙනවා දරන්න පුළුවන්, ඊට වඩා ගියොත් උඩ ඒක උසුලන්න බෑ. ශුද්ධෝ පාවලුතුමා කියනවා ඒ පාවලුතුමාට ආපු පීඩාවේදී ඒතරම් බරක් ආවලු, උසුලන්න බැරි පමණ බරක්. ඒ විතරක් නෙමෙයි, ජීවිතේ පවා බලාපොරොත්තු නැති තරමට. ඉතින් එහෙනම් කවුද කියන්නේ කිතුණුවට පීඩාවක් නැහැ කියලා? අදර දුවේපුතේ ශුද්ධෝ පාවලුතුමා ලියපු තවත් ලිපි තියෙනවා. ඒවල තියෙනවා පාවලුතුමා ගියේ නැව් කැඩුනා, සොරුන්ට අහුණා, මංකොල්ලකාරයෝ වූ මේව කරා, නිදි නැතුව හිටියා, කෑම නැතුව හිටියා, වස්ත්‍ර නැතුව හිටියා කියලා පවා කියලා තියෙනවා. ඉතින් මම අද ඔබට කියනවා ශුද්ධෝ පාවලුතුමා මේ කියපු වචනය නේද, ජීවිතේ පවා බේරෙයි දෝ, උසුලන්න බැරි බරක්. හැබැයි බලන්නකෝ හරි ලස්සනයිනේ මේක. ඊට පස්සේ කියන එක බලන්න. 9 පදය. එසේය, මලුන්ගෙන් නැගිටුවා වූ දෙවියන් වහන්සේ කෙරෙහි මිස අප කෙරෙහිම විශ්වාස නොකරන පිණිස
මරණ මුගුංචිය අපතුලට තිබුණේ. ඒ කියන්නේ මරණ තීන්දුව, මරණය මැරෙනවා කියලා ඒගොල්ලෝ තීන්දුව වෙලා තිබ්බා. ඒ මොකද කිසිම විදියකින් බේරෙන්නේ නැති බවක් තමයි එතන ඒගොල්ලන්ට දැනিলা තියෙන්නේ. නමුත් පාවුතුමා කියනවා දෙවියන් වහන්සේ කෙරෙහි අපි ඒත් විශ්වාස කරනවා. පැහැදිලි. ඉතින් ක්‍රිස්තියානි කාර්යයක් හිතනවා ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ විශ්වාසයත් එක්ක. පීඩාවේදී දාල යන කෙනා හිතනවා නෙමෙයි, පීඩාව දරා ගන්න බැරුව අතරින කෙනා හිතනුවෙක් නෙවෙයි. ඒක පාලුතුමා හරි ලස්සන කියන 10 වෙනි පදයේ ඔහුගේ අවසානයේ බලන්න. උන්වහන්සේ මෙබඳු මහත් මරණයකින් අප ගැලවුසේක. දැන් ඔන්න ඒ ලොකු පීඩාවක ජීවිතේ පවා සුවර් නැති තැනක හිටියා. හැබැයි පාලුතුමා කියනවා උන්වහන්සේ මෙබඳු මරණයකින් අපව ගැලෙව්වා. උන සාක්ෂියක් කියනවා. හරිද? මතුත් ගලවනසේක. උන්වහන්සේ තව දුරටත් අප ගලවනසේකයි බලාපොරොත්තුව අප විසින් උන්වහන්සේ කෙරේ තබා තිබේ. හැලෙලූයා. ප්‍රශංසා වේවා. පාලුතුමා කියන එදා ඒ පීඩාවේදී ආසියාවේදී අපි හිතුව අපි මැරෙයි කියලා. හැබැයි උන්වහන්සේ අපිව ගැලෙව්වා. උන්වහන්සේ මතුත් අපිව ගලවන්නට උන්වහන්සේ බලවත්. හැලෙලූයා. ප්‍රශංසා වේවා. තීනසා ඔබට කියනවා පීඩාවයි කිතුනොයි කියන්නේ හරි මිත්‍ර දෙදෙනෙක්. පීඩාව යහපත් බලවත් කිතුනුවෙක්ව නිර්මාණය කරනවා. පීඩාව දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාර අපි ළඟට අරගෙන එනවා. ඒ නිසා පීඩාවට බය වෙන්න එපා. චුදෝපාලතුමා කියන විදිහට ඔවුන්ගේ පීඩා, ඔවුන්ට ලැබුණු පීඩාවෙන් මම හිතන්නේ 100% තාම අපිට ඇවිල්ලා නැහැ. ඒ නිසා පීඩාව රසවත්. ඇයි මම එහෙම කියන්නේ? පීඩාව අපිට රස පෙන්නනවා දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාරේ. අපි නැගිටිමු, යාචා කරමු. ස්වලබලධාරී දෙවිපියනි, ස්තුතිවන්ත වෙනවා මේ අනගියුතුම් වචනේ නිසා. ස්වාමිනේ, අද දවස ඔබට බාරයි. ස්වාමිනේ කතා කරන්නව අපවත් මාවත් අසල කීකුරේ නොසිලු සෙනගත් ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. පීඩාව තුල ඔබ වහන්සේගේ හාස්කම ඇදගන්න දරුව බවට අපේ ජීවිතපත් කරන්න. ඔබට බාරයි ජේසුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්, ආමෙන්, ආමෙන්. ජිසුබිටයි ඔබට සුබ දවසක්. අපි යමු මෙරු දැසන අතරමාට යලිත් ශ්‍රී වචනයත් එක්ක. මම බද සමීර.